සයිට විරෝධී ජන පවුරට මුලින් ඉඳන්ම සම්බන්ධ වෙලා තියෙන වෘත්තීය සමිතියක්. මේ අවස්ථාවේදී මට කියන්නට ඕනේ විශේෂයෙන්ම වෛද්‍යවරු සහ අප හෙදියන් එකට රාජකාරී කරන්නේ රෝහල් තුල ඒ හේතුව නිසා මේ අවස්ථාවේ අපි සම්මුතියකට ආවා රෝගීන්ගේ යහපත සඳහා අපි සම්පූර්ණ වෘත්තීය වර්ජන ක්‍රියාවලියකට නොගොස් සහයෝගය දක්වීමේ තැන සිටිනවා කියා ඒ උඩ අපි සියලුම අපේ සමාජිකත්වය අපේ පමණක් නෙවෙයි මම හිතන්නේ හුඟක්ම සියලුම හෙද සංගම් හුඟක් අපිට සහයෝගය දැක්වුවා අපි අපගේ සාමාන්‍ය රාජකාරිය පමණක් කරනවා අතිකාල සේවය සහ අනිකුත් වැඩිපුර වැඩ කරන දේවල් වලින් වැළකීලා සිටින්නට අපි සම්මුතියකට පැමිණියා ඒ විදිහට අපි කටයුතු කරනවා අපිටත් සංඛ්‍යාලේකන 90 හුඟා ක්‍රෝහල් වල මං හිතන හැටිය 100ට 60ක් 65ක් පමණ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගය දක්වනවා මට විශේෂයෙන්ම ප්‍රධාන වෘත්තීය සමිතියක් වශයෙන් රාජ්‍ය එක්සත් හෙද සංගම නියෝජනය කරන මම මේ අවස්ථාවේදී ඒ සියලුම හෙද කාර්ය මණ්ඩලයට ස්තුතිය ප්‍රකාශ කරන මේ අවස්ථාවක් කරගන්නවා මෙහිදී මමත් මටත් කිය යුතු තිබෙන්නේ අපගේ වෘත්තීය සමිතියේ වශයෙන් රජය දැන් හොඳටම ඇති මේ සයිටම් විරෝධී සටනට ඉදිරියට යන්නට කාලය දුන්නා දැන් ඔවුන් තීන්දුවක් ගත යුතුයි සියලුම බලධාරීන් දැන් දන්නවා කළ යුත්තේ කුමක්දයි කියලා ඒ ප්‍රමාද වෙන්නේ ඇයිදයි කියන එක තමයි සමස්ත ජනතාවගේම ප්‍රශ්නේ මේක මං හිතන හැටියට සමස්ත ලාංකීය ජනතාවගේම ප්‍රශ්නයක් බවට අදපත් වෙලා තියෙනවා ඒ හේතුව නිසා වහම මේට විසඳුමක් දිය යුතුයි එසේ නුනොත් මොකද අපට අතීතයේ සිට උරුම වේ තිබිච්ච නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යයට අත තියන්නට මං හිතන්නේ සාමාන්‍ය ජනතාව ඉඩ දෙන එකක් නැහැ මේ සටනට නන් අයුරින් හුඟක්ම වෘත්තීය සමිති වලින් පිට අයත් මේට සහයෝගය දක්වන බව අපිට පෙනී ගිහින් තියෙනවා ඒ නිසා මෙය මං හිතන්නේ මේ අවසාන කාල පරිච්ඡේදය තමයි යන්නේ මේ සටනට ආණ්ඩුව ගන්න මේ කෙඹදු ක්‍රියාමාර්ගයක්ද කියලා මේක වෙන කිසිම දෙයක් නැහැ අවශ්‍ය සයිටම් යන ඒ ආයතන මං හිතන හැටියට ප්‍රමිතීන්ගෙන් තොර මං හිතන්නේ ජාත්‍යන්තර වශයෙන්ුත් එය ඒ ප්‍රමිතිය දීලා තියෙන එය අහෝසි කළ යුතුමයි එයින් මෙපිට මං හිතන්නේ විසඳුමක් ඇති කියලා මේ අවස්ථාවේදී උත්ති සමිතියක් වශයෙන් අපේ ඒ තැන සිටිනවා මේ සයිටම් විරෝධී ජනපවුරත් එක්ක තවදුරටත් සිටිනවා මේ ආණ්ඩුවට නැවත වරක් බල කර සිටින්නේ මේ ප්‍රශ්න විසඳන්න එසේ නුනොතින් මං හිතන හැටියට සමස්ත ජනතාවම මේ සටනට එකතු වෙයි ඒ ඉතාමත් භයානක තත්වයක් බවට පත් වෙයි අපේ රෝහල්වල සිටින අහිංසක ජනතාව තමයි මේවට බිලි වෙන්නේ ඒ නිසා අනිවාර්යයෙන්ම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේට ඉක්මන් විසඳුමක් දී මේ ප්‍රශ්නේ निराකරණය කරන්නට කියලා